මේ රාජ්‍ය සේව දේශපාලන කරන්න මුදවා ගන්නවා. 2004 අපි සන්ධානෙන් ඡන්ද ඉල්ලුවේ. සන්ධානෙන් ඡන්ද ඉල්ලන වෙලාවේදී මට එක් අමාත්‍යවරයෙක් කිව්වේ සිරාණි බණ්ඩාරනායක අග්‍රවිචාරකතුමිට එල්ල වෙච්ච චෝදනාව තමයි එයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ ප්‍රශ්නය. ඒතර ඒකට තමයි යට දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුව ගෙනාවේ. ඒ වෙලාවේදී මහවැලි කේන්ද්‍රයේද ආණ්ඩුවේ ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් ලා වැඩමුළුවක් තිබ්බා. වැඩමුළුවක් තිලා කිව්වා දැන් සිරාණි බණ්ඩාරනායකට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළා දෙන වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳව. ඒ නිසා ඕගොල්ලන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඒවත් දෙන්න, පරණ ඒවත් දෙන්න. හැබැයි මතක තියාගන්න අර අස්සම් කරනකොට ඒ දිනේ දාන්න කියලා. කවුද උපදෙස්? ලලිත් වීරතුංග. මොකද වෙන්නේ? හරි දෙමේ මේ රාජසීදී. ඇයි සේවකයාට පොළඹවලා තිබෙනවා මොකද්ද? දේශපාලන පිටුපස යාමකින් තොරව Tamanට රැකියාවේ ඉදිරි ගමනක් නැති බව. කොයිතරම් ප්‍රමාණයට ඇමති අඳුරනවද? කොයිතරම් ප්‍රමාණයට ඇමතිට කිට්ටුද? නේද? ඒකනේ යස් සර් ඕ සර් කියලා ඔළුව වනන්නේ. ඔළුව වනන තරමට ප්‍රොමෝෂන්. ඉතින් මේ බන්ධනේ බිඳින්න ඕනේ නැද්ද? අන්න ඒ බන්ධනේ අපි බිඳිනවා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම, උසස් වීම, මාරු වීම, මායදුනේ මහත්තයා තව කරුණු දෙකක් ඉදිරිපත් කරා. විනය සහ ගද්ද net සේවේ පහ කිරීම කියන සියල්ල අපි දේශපාලනගත කරන්න. එහෙම පියවර කරගෙන හැම කෙනාටම අවස්ථාව තියෙනවා. බඳවා ගැනීමක අවස්ථාව තියෙනවා. සාධාරණ ලෙස. මට මතකයි ගුණසේකර මහත්තයා එක කතාවකදී කිව්වත් මට රාජ්‍ය සේවේ විභාග දෙකක රස දෙකක් හම්බුණා කියලා. තනතුරු දෙක ලියුම් දෙකක් ආවා කිව්වා. ලියුම් දෙකම ආවෙත් තැපෑලෙන්. වැඩ බාර ගන්න දිනිය ආවෙත් තැපෑලෙන්. අද මොකද වෙලා තියෙන්නේ? අද වෙලා තියෙන දේ තමයි රස්සාවට යන්න කලින් mantriවරයා කීපාරක් හම්බෙන්න ඕන. රස්සාව ලබා ගන්න කලින්. රස්සාව ලබා ගත්තට පස්සේ පත්වීමේ ලිපිය ගන්න අමතිවරයා ගාවට යන්න ඕනේ නැද්ද? අපට කිසිසේත්ම රාජ්‍ය සේවය අපේ දේශපාලනයේ අනුසාංගික සාකාවක් නෙවෙයි. අපිට ඒක වැඩක්. අපි දේශපාලන වෙනම තියෙනවා. හැබැයි රාජ්‍ය සේවය අපි දේශපාලන සම්බන්ධ කරගන්නේ නැහැ. දැන් අපේ රාජ්‍ය සේවය සැලකිත ප්‍රමාණකින් සාම්ප්‍රදායික වෙමින් තිබෙන. උදේ වැඩට එනවා, අවසේ එනවා. පහුද ආය වැඩට එනවා, ආය එනවා. පහුද තමන්ටම ආපහුහැරලා බැලුවොත් මොකද තියෙන්නේ? තමන්ටම ආපහුහැරලා බැලුවොත් තමන්ගේ රැකියා ජීවිතය පිළිබඳ පොඩි ආත්මනුකම්පාවක් ඉන්නේ නැහැ. මොනවද මම අවුරුදු 35ක් එක දිගට රස්සාවට ගිහලා මට රටට සමන් කරගත්තේ මොකද්ද කියලා හිතන්න. හැබැයි ආරම්භයේදී රැකියාවට එන තරුණයා තරුණිය දිස ඔබ බලන්න. ආරම්භයේදීම ගුරුපත් වීමක් අරගෙන ඉස්කෝලේට එන ගුරුවරයා. තමන් ඉගෙනගත්තු සියලු ශිල්ප, තමන් ගාව තියෙන සියලු දැනුම, තමන්ට මේක දරුවන්ට උගන්වන්න පුළුවන් ආකෘති මේ ඔක්කොම දක්වලා විවිධ හරබ දක්වලා ආරම්භය. මාස 7-8ක් යනකොට තේරෙනවා. මොකද්ද? අනේ මම විතරක් මොකටද මේ පේන්නේ නැද්ද? මොකද වෙන්නේ? අර මුළු සංස්කෘතියම තියෙන්නේ හැකියාව, දක්ෂතාවය, කාර්යක්ෂමතාවය අගෙමින් ඒක වර්ධනය වෙන සංස්කෘතියක් නෙවෙයි රාජ්‍ය සේවය ඇතුළේ තියෙන්නේ නේද? සේවය නිමා කොට යන සංස්කෘතිය. දැන් ඔය සමහර අය ඔය සේවා දිගු දැන් අන්තිම නිකන් විශ්‍රාම යන වයස අවුරුද්ද දෙකක් කරනකොට මොකද හැසිරීම තියෙන්නේ? කිසිවක් කරන්නේ නැති කාලේ. මේ ඇතිලෙට දාගන්න ඕනේ නේ. මම මේ විශ්‍රාම යන මාස දෙකයි තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? ඉතින් ඒ දක්වා යාට පැවරී තියෙන වගකීමක් තියෙනවා. හැබැයි මොකද කරන්නේ? අවසාන කාලේ එනකොට යා කල්පනා කරනවා නැති ලෙඩ දා ගන්න ඕනේ නේ. ඒ නිසා දේශපාලකයෙක් කැමති වෙලා කියනවා සේවා දිගුතිය තෙදී තියා ගන්න. දැන් පොලිස් ප්‍රතිවරයට මාස 3 තුනට දෙනවා. අඩුම තරම අවුරුද්දක් තුනින් තුන මේ දවස්වල නේ. මම දන්නේ ඒක කොහොමද බලපාන්නේ කියලා අපි මායතුන් මහත්තයාගේ දැන්. එතුමා විශ්‍රාම ගියා. දැන් විශ්‍රාමික කෙනෙක්. මාධ්‍ය ඔක්කොම වාර්තා කරා අද විශ්‍රාම ගියා. විශ්‍රාම ගිහලා සති දෙකකට විතර පස්සේ එතුමා දීගු කරනවා. විශ්‍රාම ගියාට පස්සේ කණ්ණනේ වෙලා ඉවරයි. කොහොමද දීගුවක් දෙන්නේ? මම දන්නේ. එහෙමනම් දෙන්න උන අලුත්පත් වීම කියලා අපි දැක්කනේ. ඒ කියන්නේ අර සියලු දේවල් උල්ලංඝනය කරන වෙයි. අර මාස 3 කැරට් එකක් පෙන්න තමන්ට ඕන දේවල් කරගන්න. එනිසාද ගොඩක් තැන්වල මම කියද ඉස්කෝලවල ගත්ත විශාල ප්‍රමාණයක් ඉන්නවා වැඩ බලන ගුරු අපි ධම්මික මත නේද? විශාල ප්‍රමාණයක් ඉන්නවා වැඩ බලන විදුහල්පතිවරු. ඒතර තමයි වැඩ ටික කරගන්න ලීසි ස්ථිර වීම කියන කැරට් allele පෙන්නවා මෙයාගේ වැඩ ගන්න. එනිසා මේ වැඩ බලන ඒවා නේද? ඒ තනතුරු නම් මගේ ඉතා කෙටි කාලයකට ස්ථිර සේවක තනතුරු බවට පත් කළවසන් කරනවා. එයාට බලයක් තියෙනවා. එයාට වගකීමක් තියෙනවා. දේශපාලකයා පස්සේ එයා ස්ථිර කිරීම සඳහා ආයුතු නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒක අපි හදන්න